අයිබෝවන් ප්‍රාර්ථනා කරනවා සුබ දවසක් වෙන්න කියලා. අද ඔයාලට හොට් චිකන් එකක් තමයි අරන් ආවේ. ඉතින් ගොඩක් සැර කයින් පේපර් කියන එක කුඩු එක එකතු කරලා තමයි ඒ චිලි එක එකතු කරලා තමයි මේ චිකන් එක හදාගන්නේ. ඉතින් කරි එකක් ඔයාලා වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා, තවමත් මාලි ඩිසිල්ලා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න, ළඟින්ම තියෙන notification bell එකත් all දාලා තියාගන්න. හරි, අපි යමු වීඩියෝ එකට. මෙතන චිකන් කිලෝ එකක් තියෙනවා. ඉතින් හැම ඉවත් කරලා තමයි මම අරගෙන තියෙන්නේ. මෙතන තියෙනවා ලූණු, කහකුඩු, එවැගේම තක්කලි ගෙඩියක් කුංචිට කපලා එකතු කරගෙන තියෙනවා. එවැගේම අමු මිස් කරලක් එකතු කරගෙන තියෙනවා. ඉතින් මේ ටික එකතු කරලා ඊට පස්සේ මම මේකට එකතු කරගන්නවා කුරුඳු පොතු කෑලි දෙකක්, එනිසල්ලට හතරක්, ලුණු රසය අනුව ලුණු, ඊට පස්සේ එක ලොකු අල ගෙඩියක් ටිකක් ලොකු කෑලි වලට කපලා මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ මේකට මම ගොරක පේස්ට් එක තමයි එකතු කරන්නේ. ඔයාලට ගොරක කෑලි වුණත් මේකට එකතු කරන්න පුළුවන්. ගොරක පේස්ට් එක එකතු කරලා තලාගත්තු සුදු ලුණු ගෙඩි තුනක් තියෙනවා. ඒක තලාගෙන තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේම මම මේකට එකතු කරගන්නවා ලෙමන් ග්‍රාස්. ලෙමන් ග්‍රාස් දඬු ටිකක් දඬු දිග දඬු දෙකක් කපලා එකතු කරගන්නවා. ඒ වගේම ඉඟුරු ටිකක් සාමාන්‍ය ලොකුවට කෑලි කපලා එකතු කරගන්නවා. ගම්මිරිස් කුඩු. ඒ වගේම කරපිංචා මම මේකට එකතු කරගන්නවා. ඉතින් ෆ්‍රෙෂ් කරපිංචා, ඒ වගේම ලෙමන් ග්‍රාස්, ෆ්‍රෙෂ් ලෙමන් ග්‍රාස් දාලා මේ චිකන් කරි එක හදපුවාම මේක නරක් වෙන්නේ නැහැ දවස් දෙකක් යනකම්. ඒ වගේම ඊටාම හෙල්ත් විදියට තමයි මේක හදාගන්නේ. ඒ කියන්නේ මේක තෙල් බිඳුවක්වත් එකතු කරන්නේ නැතුව, පොල් කිරි එකතු කරන්නේ නැතුව වතුර වලින් තමයි උයාගන්නේ. මේකට වතුර කෝප්ප 3ක් අවශ්‍ය වෙනවා චිකන් කිලෝ එකට. මොකද මේකේ අලයම තැම්බෙන්න ඕනේ. තව ටික්ස් එකක් ඔයාලට කියන්නම්. මේකට ඔයාලට පුළුවන් කැමතිනම් ඇඹරල්ලා ගෙඩියක් එකතු කරගන්න. ඇඹරල්ලා ගෙඩියක් එකතු කරගන්න නම් ඔයාලට ගොරක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ දෙකෙන් එකක් කැමති විදියකට එකතු කරගන්න. දැන් සියල්ලම එකතුයි. දැන් තියෙන්නේ මේක හොඳින් කලවම් කරලා උයාගන්න තමයි. විනාඩි 15ක් මේක සාමාන්‍ය මද ගින්දරේ වහලා උයාගන්න ඕනේ. මේකට සුදුබත් එක්කලා, ඒ වගේම පාන් ඕනම එකක් එක්කලා ඔයාලට රස බලන්න පුළුවන්. ඉතින් මට හිතුණා මම මේක මගේ කෑමකට හදාගන්නේ. මේ චිලි පවුඩර් එක ගොඩක් හෙල්ත් එකක්. ඔයාලා සර්ච් කරලා බලන්න කයෙන් පේපර් කියන එක. ඉතින් ඒක ගොඩක් ශරීරයේ හෘද වස්තුවට ගොඩක්ම හොඳ චිලි එකක්. රෝග වලට ශක්තිය, රෝග නිවාරණය කරන්න ශක්තිය දෙන හොඳ චිලි එකක් මේක. ඉතින් ඒකයි මම ඔයාලට මේක අරගෙන ආවේ. තියෙනවනම් හොයලා ඔයාලා ආහාරයට එකතු කරගන්න බලන්න බෙනිෆිස් චිලි එකක්. ඉතින් ඒක හදලා චිකන් කරි එකක් හදලා ඔයාලටත් පුළුවන් රස බලන්න. ඒ වගේම විශේෂයෙන් මේකට තක්කලි මම මේකට මේ විදිහට එකතු කරගන්නවා. ඉතින් තෙල් බිඳුවක්වත් නැතුව තමයි ඕනම කොලෙස්ටරෝල් රෝගියෙකුට උනත් මේ චිකන් කරි එක කන්න පුළුවන්. මොකද මේකේ හාම කොටස් සහ තෙල් කොටස් සියල්ලම ඉවත් කරලා තමයි මම හදාගන්නේ. ගොඩක් දුරට අපේ කෑම හදන ගෘහණියන් සෑම එළවලුකටම මස් මාළු එකකටම තෙම්පරාදුවට එකතු කරලා තමයි උයන්න පටන් ගන්නෙ. ඉතින් ඒක හැමදාම කරන්න එපා. රසය තමයි, රස වුණාට ඔයිල් එකතු වෙලා එකතු වෙලා කරි දෙක තුනක් හතරක් අපිට එකතු වෙනකොට අපේ ශරීරයට වැඩිපුර තෙල් ප්‍රමාණයක් එකතු වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා තෙම්පරාදුව කරන වෙලාවට චුට්ටක් කල්පනා කරන්න මේක ශරීරයට හිතකරද නැද්ද කියලා. ඉතින් ගොඩක් දුරට අපි වැඩිහිටි වයසට එනකොට අපේ ශරීරයට තෙල් ප්‍රමාණය වැඩි වෙනවා, අනවශ්‍ය කොලෙස්ටරෝල් එකතු වෙනවා. ඒක නිසා මෙන්න මේ වගේ හෙල්ති චිකන් කරි එකක් ඔයාලට පුළුවන් හදාගන්න, බය නැතුව කන්න පුළුවන්. හැමදාම උනත් කෑවට ප්‍රශ්නයක් නැහැ. මේ වගේ තුන පහ වර්ග එකතු කරලා තෙල් පොඩ්ඩක්වත් නැතුව, පොල් කිරිත් නැතුව, ඉතින් මේ විදියට හදාගෙන අති ඉතාම හොඳ පෝෂණීය එකක්, ඕනම රෝගියෙකුටත් හොඳයි. මේ තියෙන්නේ පවුඩර් එක තමයි. ඉතින් මේ විදියට හදාගෙන මේක විනාඩි 15ක් අපි උයා ගන්න ඕන මද ගින්දරේ.
ඔයාලට පෙන්වන්න මම ඒ චිලි පවුඩර් එක ඒක චිලි පවුඩර් එකක් හොට් චිකන් චිලි පවුඩර් එකක් වුණාට මේක තද රතු පාට නැහැ නිකන් රවුස පාටට තැඹිලි පාටට හුරු පාටක් තමයි තියෙන්නේ සාමාන්‍ය කොච්චි වගේ පාටක් තියෙන්නේ මේක සැර මිරිස් වර්ගයක් තමයි ඉතින් ඔයාලට පුළුවන් මේක හොයාගෙන උපයෝගී කරගෙන මේ වගේ හොඳ පෝෂ්‍යදායක චිකන් කරි එකක් හදාගන්න. ඒ වගේම මේකට මම එකතු කරගන්න ලෙමන් ග්‍රාස් එහෙම නැතිනම් සේර කියලා කියනවා සේර දඬු කොළ නෙමෙයි මේකේ දණ්ඩ තමයි ගන්න. දණ්ඩ අරගෙන හොඳින් සෝදලා පුංචි කෑලි වලට කපලා අපිට පුළුවන් අපේ මාළු පිණි වලට එකතු කරගන්න මේ විදිහට මස් මාළු එනකොට. ඒ වගේම ඔයාලා මාළු සූප් වගේ දෙයක් හදනකොටත් හරිම රසයි මේ සේර දණ්ඩක් එහෙම නැතිනම් ලෙමන් ග්‍රාස් දණ්ඩක් එකතු කරලා කෑම හදාගන්න. විනාඩි 15ක් යනකොට අපේ චිකන් කරි එකත් තැඹිලා ඒ වගේම අල ටිකත් ගානට තැඹිලා තියෙනවා. ඉතින් කෑලි ලොකුවට කපලා දාන්න කිව්වේ ඒකයි. නැත්තම් චිකන් තැඹිලා ඉවර වෙන්න ඉස්සෙල්ලා අල ටික බෙරි වෙනවා. ඉතින් ලොකු අල ගෙඩියක් හතරට පහට මේ විදියට කපලා තමයි මම එකතු කරගෙන තියෙන්නේ. අවශ්‍ය දේවල් සියල්ලම මම මෙතන සඳහන් කරලා තියෙනවා ප්‍රමාණයන් සමගින්. ඔයාලට තියෙන්නේ මේ හැම දෙයක්ම එකට එකතු කරලා එකපාරම උයා ගන්න එක විතරයි. ඉතින් ලිපේ තියලා වහලා උයා ගන්න හරිම ලේසි, හරිම සිම්පල්. එකපාරම එකතු කරලා ඔහේ ඉදෙන් අරින්න තියන්න පුළුවන් විනාඩි 15ක්. ඔයාලට පේනවා දැන් කරියක ටිකක් හිඳීගෙන එනවා. ඔයාලා කැමති නම් මේක ටිකක් තවත් හිඳෝ ගන්න පුළුවන්. ඔයාලට තව මේක හොදි කරිගතිය ඕන නම් වතුර ටිකක් එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට ඔයාලට පුළුවන් හොදි ටික තියාගන්න. ඉතින් පාන් කණ්ඩ ඒ වගේ කෙනෙකුට නම් හොදි ටිකක් අවශ්‍ය වෙනවා. මේක ටිකක් උකු වෙනවා මොකද මේ අල තැම්බෙනකොට මේ කරියක නිකම්ම උකු වෙනවා. උකු ගතියකට ස්ටික් ගතියකට එනවා. මේ තියෙන විනාඩි 13කට පස්සේ ඉතින් දැන් මේ වුණත් ඔයාලට ගන්න පුළුවන්. මම මේ ගෑරුප්පේ මේක අල කෑල ගොඩක් කරලා බලනවා. තැම්බිලා ඉවරයි. ඉතින් දැන් අපිට පුළුවන් මේක ලිප ඕෆ් කරගන්න. ඔයාලට දැන් පුළුවන් මේකේ රස බලන්න. ඔන්න ඉතින් හරිම ලේසියෙන් හදාගත්ත චිකන් කරි එක මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මේ රෙසිපි එක. එහෙනම් තව කෙනෙකුට බලන්න ෂෙයා කරන්න. හැමදාමත් වීඩියෝ වලට ලයික් කරන, කමෙන්ට් කරන, ෂෙයා කරන ආදරණීය ඔයාලට ගොඩක් ස්තුතියි. හමුවෙමු තවත් රසබර වීඩියෝකකින් ගින් එන්නම්. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.